සූදානම් වෙන්නේ විමල් වගාව සඳහා කොම්පෝස්ට් පැකට් එකක් හදාගන්න. කොම්පෝස්ට් පැකට් එකක් හදාගන්නකොට ඇත්තටම අපි භාවිතා කරන්නේ ලීකුඩු මාධ්‍ය තමයි විමල් වගා කරන්නේ. මේකෙදි විශේෂයෙන්ම සැහැල්ලු ලී වර්ග ගන්න ඕනේ, අලුත් ලීකුඩු ගන්න ඕනේ. තෙමිච්ච ගන්න හොඳ නැහැ. හොඳට වේලලා තියෙන අලුතෙන් කපපු ලීකුඩු තමයි මෙතනදී භාවිතා කරන්න ඕනේ. මෙතනදී ඇත්තටම අපි සැහැල්ලු ලීකුඩු අරන් තිනවා කිලෝ 20ක්. මෙතනදී අපි මැනලා ගත්තා කාබෝහයිඩ්‍රේට් ඊගාට ලවණ වර්ග එකතු වෙන අපි හාල් නිවුඩු භාවිතා කරනවා. ඒ වගේම අලුකුණු පාවිච්චි කරන හාල් නිවුඩු ගත්තාම හාල් නිවුඩු කිලෝ 2ක් පාවිච්චි කරනවා ලීකුඩු කිලෝ 20කට. අලුකුණු ග්‍රෑම් 400ක්. ඒ වගේම ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා ප්‍රෝටීන් සෝස් එකක් විදිහට මුං පිටි, එහෙම නැත්නම් උඩු පිටි අපි ග්‍රෑම් 200ක් පාවිච්චි කරනවා. ඒ වගේම ඇබ්සම් සෝල්ට් භාවිතා කරනවා. මේ ටික තමයි අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරන්නේ. මේ පැකට් හදනකොට අපිට මේ පැකට් එක පුරවා ගන්න ඕනේ වෙනවා ගේජ් 200 අඟල් 7ක් පළල පොලිප්‍රොපලීන් පැකට් එකක්. මේක අඟල් 13ක් දිග තියෙනවා, අඟල් 7ක් පළල තියෙනවා. මේ පැකට් එකේ තමයි අපි මේ කොම්පෝස්ට් පැකට් එක පුරවා ගන්නේ. මේකෙදි මුලින්ම අපි මාධ්‍ය හදා ගන්නකොට ලීකුඩු ටික, ඇත්තරම මේ ලීකුඩු ටිකට අපි ගන්න මේ හාල් නිවුඩු, අලුහුණු, ප්‍රෝටීන් සෝස් එක, ඊගාට ඇබ්සම් සෝල්ට්, හැම දෙයක්ම හැම තැනම හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. ඒ මිශ්‍ර කරගන්න ඇත්තරම එකපාර මේකට දැම්මොත් මේ මිශ්‍ර කරගන්න එකේ සමහර පැතිවලට වැඩිපුර යන්න පුළුවන් පෝෂණය, සමහර තැන්වලට අඩු වෙන්න පුළුවන්. එතකොට අපි හදාගන්න කොම්පෝස්ට් පැකට් වල වැඩියෙන් ගියොත් ඒකේ පෝෂණය වැඩි වෙලා සමහරට බිම්මල් ලොකු වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. පෝෂණය නැති එකේ බිම්මල් පිපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මේක හරියට හොඳට මිශ්‍ර වෙන්න මිශ්‍ර කරගන්න ඕනේ. මේකදී අපි සාමාන්‍ය ක්‍රමේදී කරන්නේ මේ ලීකුඩු ගොඩ අපි ඉස්සල්ලාම බෙදා ගන්නවා කොටස් හතරකට. ඊගාවට අපි මේ හාල් නිවුඩු ටික මේ එක කොටසකට මිශ්‍ර කරගන්නවා. ඊගාවට අලුහුණු ග්‍රෑම් 400ක් අපි ගන්නවා. අලුහුණු ග්‍රෑම් 400ක් මේකට මිශ්‍ර කරගන්නවා. ඊගාවට උඩු පිටි ටිකක් මිශ්‍ර කරගන්නවා. ඇබ්සම් සෝල්ට් එක ඇත්තටම මේකට මිශ්‍ර කරන්නේ. ඇබ්සම් සෝල්ට් කරන්නේ අපි ඒ වතුර සාමාන්‍ය ලීටර 5 විතර වාදිනයක් අරගෙන, එහෙම නැත්නම් මල් බාල්දියක් අරගෙන මල් බාල්දියට දිය කර ගන්නවා. මේක මෙහෙම එක ගොඩකට හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපිට හිතන්න පුළුවන් මේ අපි මිශ්‍ර කරපු කිලෝ 5ට හැම තැනටම එක විදිහට යන්න යනවා කියලා. එහෙම ගියාට පස්සේ අපි තව කිලෝ 5ක් මේකට දාලා නැවත වරක් මිශ්‍ර කරනවා. ඊගාට 3 කිලෝ 5ක් දාලා මිශ්‍ර කරගන්නවා. අවසානයේ 4 එකත් එකතු කරගන්නවා. මේ විදිහට අවස්ථා 4කදී මිශ්‍ර කරපුවම ගොඩාක් වෙලා අපි අතින් කලවම් වෙනවා. ඒකට හැම පෝෂණයක්ම හැම තැනටම යනවා. දැන් අපි මේ ලීකුඩු මිශ්‍රණය හොඳින් තුනී කරගෙන හැම තැනටම ඇබ්සම් සෝල්ට් යන විදිහට අපි වතුර ටික ඉහගමු. මේකදී ඇත්තටම ලීකුඩු මිශ්‍රණයට නියම පදමට හරියන විදිහට වතුර දාගන්න ඕනේ. ඇත්තට මේක පදම කියන්නේ මේ ලීකුඩු අරගෙන මිටක් අරගෙන මෙහෙම මිරිකපුවාම අතෙන් වතුර මිරිකෙන්න බෑ. අත අරපුවාම ගුලිය තියෙන්න ඕනේ යන්තම් මෙහෙම ඉරක් විතර යන ප්‍රමාණය තියෙන්නේ. ඒ ප්‍රමාණය තමයි පරිම පදම. මේක ගොඩක් මිරිකුණොත් එහෙම වතුර වැඩි. වතුර චුට්ටක් හරි මිරිකනා නම් වතුර වැඩි. දැන් මේ ප්‍රමාණය මීට වඩා මේක කැඩිලා විසිරෙනවා නම් වතුර ප්‍රමාණය මදි. නැවත අපි වතුර එකතු කරන්න ඕනේ. මේක අපි පුරවනකොට කරන්නේ ඇත්තටම නියම විදිහට හිටින්න ඕන නිසා මෙහෙම අත දාලා මේ දෙපැත්ත ඇතුළට නමා ගන්න. මෙහෙම නමාගෙන ඊට පස්සේ අපි ටිකෙන් ටික ලීකුඩු පුරවා ගන්න ඕනේ. මේකෙදි අපි එකපාර ඔක්කොම පුරවා ගන්නෑ. ටිකක් පුරවලා සාමාන්‍යයෙන් තද කරන්න ඕනේ. අතේ ප්‍රමාණයට තමයි තද කරන්නේ. අත දාලා මෙහෙම අවමතේ තියෙන තද කරගන්න. මේ විදිහට සකස් කරගත්ත පැකට් එක අපි කරන්නේ පොලිතින් එක මෙහෙම එකතු කරගෙන අඟල් 3 PVC බට අරගෙන අඟල් 3 හරි අඟල් භාගයක් හරි මහතට අපි කපා ගන්නවා මුද්දක් විදිහට. මේ ආකාරයෙන් සකස් කරගත්ත මුද්දක් අරගෙන අපි මේක ඇතුලෙන් දාලා ඉවරලා මෙහෙම කට අරගන්නවා. ඊගාවට කොටන් වේස්ට් පාවිච්චි කරලා අපි ඇබයක් හදාගන්නවා. මේ ඇබේ ඇත්තටම ටිකක් එළියට එන්න පුළුවන් විදිහට හොඳට හදාගෙන මේ ඇබේ මෙහෙම ගහනවා. ගහලා ඉවරලා
මේ විදිහට නමාගෙන රබර් බෑන්ඩ් එක දානවා. දාපුවාම මේ පැකට් එක සීල් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට සකස් කරගත්ත පැකට් පැය 3-4ක් විතර හුමාලෙන් තම්බ ගන්න ඕනේ. Thank you.